ඔන්න අද නියම වාක්‍යයක් වාට ගෙනල්ල තින අද බෝඩ් එකේ මම ලියාගත්ත එකට හේතුව මේක චුට්ටක් දිගට යනවා බට් මේකේ අමුතුම රිද්ම් එකක් තියෙනවා ඔයා උදාහරණ කිහිපයක් මුලින්ම අහමු ඊට පස්සේ අපි මේක අවස්ථා දෙකකට තේරුම් ගමු හොඳට මේක සම්පූර්ණව අහගෙන ඉන්න ඔයාලට මේක පුළුවන් වෙනවාමයි මේ රිද්ම් එක ඔයාට මතකෙ හිටිනවාමයි මෙන්න උදාහරණ කිහිපයක් මම කියනවා එයාට ඔපරේට් කරන්න බැරි කිසිම මැෂින් එකක් නැහැ අපේ අක්කට උයන්න බැරි කිසිම ගෑමක් නැහැ එයාට කතා කරන්න බැරි කිසිම භාෂාවක් නැහැ. මට ඩ්‍රයිව් කරන්න බැරි කිසිම කාර් එකක් නැහැ. තේරෙනවද කියන එක? යම් කිසි කෙනෙක්ට යම් කිසි දෙයක් කරන්න බැරි කිසිම දෙයක් නැහැ කියලයි මේකෙන් කියවෙන්නේ. මෙන්න ඔයා මුලින්ම මෙන්න මේ අවස්ථා දෙකෙන් පළවෙනි අවස්ථාව අල්ලගන්න. මේකේ මේ උඩ කොටස. මෙන්න මේ කැලේ. මේකෙන් කියවෙන්නේ කිසිම කාර් එකක් නැහැ, කිසිම මීල් එකක් නැහැ, කිසිම ගේම් එකක් නැහැ වගේ යම් කිසි කිසිම නාමපදයක් නැහැ කියන කැලේ. There is no game, there is no car, there is no tekara nikamma naampadi daanthini. There is no food, there is no game, there is no car, there is no machine. Kisima machine ekak naha, there is no machine. Nikamma daan. Ida passe thamai api kiyanne menna meyaata mehema karanna beri kiyala. Api sampurna vaakyak mama gannam aran waada kiyala dennam deka thunak yaddi waada me rhythm ekak oluwata yanna. Mama kiyenawa mata drive karanna beri kisima car ekak naha. Ithin mulinma kiyenne kisima car ekak naha kiyala. There is no car. මට drive කරන්න බැරි that I මෙතන පුද්ගලයා දාන්න that I can't drive that I can't drive there is no car that I can't drive එයාට ඔපරේට් කරන්න බැරි machine එකක් නැහැ අපි he ඔහු කියලා ගමුකෝ මුලින්ම කියවෙන්නේ machine එකක් නැහැ කියලා there is no machine that he can't operate මෙතන අදාළ verb එක දාන්න that he can't operate there is no machine that he can't operate you understand එයාට සිං කරන්න බැරි සින්දුවක් නැහැ. මුලින්ම කියවෙන්නේ සින්දුවක් නැහැ කියලා. There is no song. There is no song that she can't sing. There's no song that she can't sing. එයාට සිං කරන්න බැරි සින්දුවක් නැහැ. පැහැදිලිද? මම කියනවා එයාට කතා කරන්න බැරි භාෂාවක් නැහැ යන්නේ. මුලින්ම කියන්නේ භාෂාවක් නැහැ කියලා. කිසිම භාෂාවක් නැහැ. සමහර කට්ටිය මම දැකලා තියෙනවා මේ there is no එකට කිසිම කියන හැඟීම දෙන්න. There is no any කියලා දානවා. එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම කරන්න එපා. No queue ගමන් value එක 0. හරිද? මම කියන්නේ එයාට කතා කරන්න බැරි කිසිම භාෂාවක් නැහැ. අපි she කියලාම ගමු පුද්ගලයා. හරිද? බලන්න. මුලින්ම කියවෙන්නේ භාෂාවක් නැහැ කියලා. මේකේ රිද්ම් එක අල්ලා ගන්න එක තමයි වැඩිපුර වටින්නේ. There is no language that she can't speak. There's no language that she can't speak. There is no කියලා නාමපදයක් දැන් එකකින් මොකක් හරි මත දෙන්න. මම හිතනවා අර මට drive කරන්න බැරි කිසිම කාර් එකක් නැහැ කියන වාක්‍ය වලට උදව් වෙයි කියලා. කිසිම කාර් එකක් නැහැ there is no car මට drive කරන්න බැරි that I can't drive there is no car that I can't drive there is no car that I that she that he that we or පුද්ගලෙක් ගන්න that I can't drive පැහැදිලිද ඔන්න එහෙනම් ඔයා මුලින්ම හොඳ වාක්‍යයකද මම කියනවා මට play කරන්න බැරි කිසිම mobile game එකක් නැහැ මුලින්ම කියවෙන්නේ කිසිම mobile game එකක් නැහැ කියලා. ඊට පස්සේ තමයි මට play කරන්න බැරි කියන අදහස මෙතනට අපි එකතු කරන්නේ. එහෙනම් ඩාන කිසිම mobile game එකක් නැහැ. There is no mobile game. There is no mobile game that I can't play. All right. There's no mobile game that I can't play. That means I can play every mobile game. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔයාලට ලස්සන වාක්‍ය හදන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. රිද්ම් එක අල්ල ගන්න. ඔයාලට අනිවාර්යයෙන්ම මේක කරන්නම පුළුවන්. මම කියන මේ එයාට control කරන්න බැරි company එකක් නැහැ. කියලා බැන්ටික්. ඕනි. මුලින්ම කියන්නේ කිසිම company එකක් නැහැ. There is no company. There is no company that he can't control. There is no company that he can't control. එහෙනම් අනිවාර්යයෙන්ම රිද්ම් එක අල්ලගෙන ලස්සන වාක්‍ය දෙකක්වත් ඔන්න එහෙනම් අනිවාර්යයෙන් හදන්න ඕනේ. ඒත් එක්ක ඉතින් මේ වගේ ලස්සන වාක්‍ය රටා ගොඩක් දාපු සුපිරි ග්‍රාමර් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ඔයාලට දෙන අපේම සංකල්ප හතරකින් මුල්ම දවසේ ඉඳලා ඉංග්‍රීසි වලින් කතා කරන අපේ 15 day spoken english program එක තියෙනවා ඔයාලා වෙනුවෙන් සූදානම් එන්න ඔයාගේ ලස්සන නම අපිට WhatsApp කරන්න අපි වාව ගන්නම් අලුතෙන්ම පටන් ගන්න කණ්ඩායමට ඔයාගේ මුදල්ම ආයෝජනය රුපියල් 1000ක් විතරයි අපි ගාව ඔයාට හිතා ගන්න බැරි ශක්තියක් තියෙනවා ඔයාලට පවර දෙන්න අපේ වැඩ අලුත් වැඩ ඔයා කවදාවත් නොකරපු වැඩ ඔයාට දැනෙනම වැඩ ඔයාගේ කට මුල්ම දවසේ ඉඳලා ඉංග්‍රීසි වලින් වැඩ කරවනම වැඩ. එහෙනම් ඔයාට ජය වේවා. මම තව වාක්‍යයක් වාඩි කියනවා. ඔයාට ජය ගන්න බැරි අභියෝගයක් නැහැ. අභියෝගයක් ජය ගන්නවට ලස්සන ක්‍රියාපදය තමයි ඕවර්කම් කියලා කියන්නේ. එහෙනම් මේක පාවිච්චි කරන්න ඕවර්කම් කියන එක ජය ගන්නවට. තව කියනවා ඔයාට ජය ගන්න බැරි කිසිම අභියෝගයක් නැහැ. මුලින්ම කියන්න තියෙන අභියෝගයක් නැහැ කියලා කියන්නේ. There is no challenge. You know, there is no challenge
that you can't overcome. There is no challenge that you can't overcome. That means you can overcome any challenge. Elamata, Jayama Veva.